He hits it through the gap and they've won. Sri Lanka. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිහානියට පත්වීම ගැන විවිධ පාර්ශව ලොකු ලොකු කතා කියනවා. නමුත් ඒ අදහස් දක්වන්නේ Taman ගැලවීමට මිසක් වරද සොයා ගැනීමට නෙමෙයි. ලක්ෂ ගණන් පඩි ගන්න මහේල කියනවා. ඔහු බලාපොරොත්තුනේ 6-4 තරඟ ඉවර කරන්නලු. ඇත්තටම ලෝක කුසලාණයකට සහභාගී වෙන්නේ මොකටද? කණ්ඩායමේ උපදේශකවරයා උපදෙස් දෙන්නේ තරඟාවලිය 6-7 ඉවර කරන්න කියලා නම් ලෝක කුසලාණයක අවසන් මහා තරඟය ගැන හීන දකින මිලියන 22ක ප්‍රේක්ෂක ජනතාව වෙච්ච අපිට පෝලිමට තියලා වෙඩි තිබ්බත් මදි. මොකද ඒ තරම් අපි පව්. මහල මුම්බයි ඉන්දියස් පුහුණු කරේ 6-7 ඉවර කරන්නද? ඇත්ත. ඔයා දක්ෂ කෝච් කෙනෙක්. ඒකේ ආයි විවාදයක් නැහැ. ඔයාලා වගේ කට්ටියට ලොකු ගාණක් දෙන්නත් ඕනේ. ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒත් ඒ ගන්න ගාණට හිතට එකඟව සාධාරණයක් කරාද කියන එකට උත්තර හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මොකද විදේශ රටකට පුහුණු කිරීමයි උපන් රටට පුහුණු කිරීමයි කියන්නේ දෙකක්. රටට පුහුණු කරද්දී මුදලට වඩා ජාතික හැඟීමක් තිබිය යුතුයි. ඒත් ඔබට ඒක තියෙනවද? ඊයේ දිනේදී හිත කම්පා කරවන වැඩසටහනක් දැක්කා. ඔහු නමින් යශෝද ලංකා. දක්ෂ පිතිකරුවෙක් වුණු ඔහුගේ ගමන හිටපු ශ්‍රී ලංකා ප්‍රවීණයෝ සිලෙක්ටර්ස්ලා එකතු වෙලා විනාශ කරලා දැම්මා. නමුත් තවමත් ජාතික කණ්ඩායම් හීනේ දකින්න එක ඔහු නතර කරලා නැහැ. තවමත් වයස අවුරුදු 31යි. අදාළ වීඩියෝ එකේ link එක පහලින් ඇති. ඔබට නරඹන්න කියලා ආරාධනා කරනවා. තේරීම් කමිටු සභාපති ගොඩක් ලොකු කතා කියනවා. ඔහු කියන ආකාරයට අපේ කණ්ඩායම ගොඩ එන්නේ තවත් අවුරුදු 2කින්ලු. මතකේ හරනම් ඔය කතාවම 2019 ත් කිව්වා. කණ්ඩායමක සම්බරතාවයේ රඳා පවතින්න නම් ජ්‍යෙෂ්ඨයන් අත්‍යවශ්‍යයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල තියරිය 32 පැනලා නම් ක්‍රිකට් ගහන්න බෑ. මෙවර ලෝක කුසලානේ මෙසේ පරාද වීමට ප්‍රධානම හේතුව අංක 1 ඉන්න ක්‍රීඩකයන් ක්‍රීඩා කලේ පාසල් තරගාවලියකට සහභාගී වුණා කියලා හිතලා. අංක 2 ප්‍රවීණත්වයේ ජ්‍යෙෂ්ඨත්වයේ අධ්‍යක්ෂින් මදිකම. තව වසර 2කින් පමණ දසුන් දුෂ්මන්ත ධනංජය ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට වයස අවුරුදු 35ක් වෙනවා. අපේ තේරීම් කමිටුවට අනුව නම් ඔවුන් විශ්‍රාමගත යුතුයි. ක්‍රීඩකයෙකුගේ හොඳම කාලය එන්නේ වයස අවුරුදු 29න් වගේ පස්සේ. ඒ දක්ෂතාවය අධ්‍යක්ෂින් සියල්ල එක්වීමෙන්. නමුත් අධ්‍යක්ෂින් තිබෙන ක්‍රීඩකයන්ව මෙසේ ඉවත් කිරීමෙන් ක්‍රීඩා කරන්න ඉඩ නොදීමෙන් කොහොමද අපි සම්බර ටීම් එකක් හදන්නේ? මේ ගෙවුණු වසර 2 තුල ක්‍රීඩකයන් 90කට වඩා ඩෙබියු කරලා තියෙනවා. වෙන කොයි රටේද එහෙම කරන්නේ? විරාත් කෝලිට වයස අවුරුදු 36යි. නමුත් තවමත් 25ක ෆිට්නස් ඔහුට තියෙනවා. ඉන්දියාවේ භාගයට භාගයක් ඉන්නේ වයස අවුරුදු 35 පැනපු ප්‍රවීණ ක්‍රීඩකයන්. ඉන්දියාව විතරක් නෙමෙයි හැම රටකම එහෙම තමයි. ඔවුන්ගේ අධ්‍යක්ෂින් තුලින් තමයි කණ්ඩායමේ නවකයන්ව ජයග්‍රහණය කරා මෙහෙවන්නේ. ඒත් අපේ කණ්ඩායමින් ඔක්කොම නවකයෝ. දිගින් දිගටම ලබන පරාජයන් තුලින් තමයි අපේ නවකයෝ ජේෂ්ඨයන් බවට පත් වෙන්නේ. ඔවුන්ට තිබෙන්නේ පරාජයන්ගේ අමිහිරි අධ්‍යක්ෂින් නම් ඔවුන් කොහොමද ඊළඟ පරපුරට ජයග්‍රහණ ගැන කියලා දෙන්නේ? ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, දිල්ෂාන් මුණවීර මේ වගේ දක්ෂයන්ගේ ක්‍රීඩා ජීවිතය ශ්‍රී ලංකා තේරීම් කමිටුව සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා අවස්ථාවන් නොදී. ඒකෙන් නැති වුණේ රටට ලැබිය යුතු ජයග්‍රහණ. ජාතික කණ්ඩායමක නායකයා විය යුත්තේ පරිණත අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයෙකු මිසක් තමන්වවත් පාලනයක් නැති පුද්ගලයෙකු නෙමෙයි. ඔහු කොච්චර දක්ෂයෙක් වුණත් ඉන්දියන් ටීම් එක හැමදාම අංක 1 වෙන්නේ. ඔවුන් හැමදාම පසු පරම්පරාවක් හැදුවා. ඒකේ වැඩි ගෞරවය MS ධෝනිට ලැබිය යුතුයි. ලොකු ලොකු වාර්තා නැහැ. හැබැයි ඍජු තීරණ ගන්න හොඳ නායකයෙක්. විරේන්ද්‍ර ශෙවාග්, රාහුල් ද්‍රාවිඩ්, සචින්, මොවුන්ගෙන් පසු ධෝනි, රයිනා, අශිෂ් නෙහෙරා, මොවුන්ගෙන් පසු කෝලි, රෝහිත්, ශමි, ජඩේජා, ඔවුන්ගෙන් පසු ශුබ්මන් ගිල්, පාණ්ඩ්‍යා, කේල් රාහුල්, අයර්, මොහමඩ් සීරාජ් ඉන්දියන් ක්‍රිකට් බාර ගනීවි. ඔවුන් තව වසර 10ක් පමණ ඉන්දියන් ක්‍රිකට් ගෙන යයි. මොකද 30 පැන්න ගමන් ඔවුන්ව විශ්‍රාම නොයවන නිසා. නමුත් 2015න් පස්සේ අපිට හැම සැලැස්මක් තිබුණද? ඒ කාලේ ජේෂ්ඨයෝ අනාගතයේ බාර දෙන්න ක්‍රීඩකයන් වගේම අනාගත නායකයන් හැදුවද? ජාතික කණ්ඩායමක් තුල ජේෂ්ඨයෙකු වීමේ වගකීම රට දිනවන්න ලකුණු රැස් කිරීම පමණක් නෙමෙයි. අනාගතයේ බාර දෙන්න රට ගැන හිතන ක්‍රීඩකයන් බිහි කිරීමත් ඔවුන්ගේ පරම යුතුකමක්. මහේල සංගා, දිල්ෂාන් මාලි මොවුන්ගෙන් පසු ලංකාවේ ක්‍රිකට් වැටීමට ප්‍රධානම හේතුව ඔවුන්ගෙන් පසු පරම්පරා වූ දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, දිල්ෂාන් මුණවීර මේ වගේ ක්‍රීඩකයන්ට නිසි අවස්ථා නොදී නිසි සැලැස්මක් නැතුව පුද්ගලික තරහවල් පිරිමහ ගන්න ක්‍රීඩකයන් මාරු කිරීම නිසා මෙහි සම්පූර්ණ වගකීම තේරීම් කමිටුව සතුයි. රටක ක්‍රිකට් ගොඩනැගීමටත් රටක ක්‍රිකට් විනාශ කිරීමටත් ප්‍රධානම හේතුවක් වෙන තැනක් තමයි තේරීම් කමිටුව කියලා කියන්නේ. ලිංගික අල්ලස් වලට, මුදලට, මේ වගේ දේවල් වලට නම් ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කරන්නේ අපේ රටේ ක්‍රිකට් වලට ගෞරවයෙන් බුදු සරණයි කියලා තමයි කියන්න වෙන්නේ. මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිස් සජීවන.